ජයවදධන පුර විශ්වවිද්‍යාලයේ හැටවන සංවස්සරය නිමිති කරගෙනද මෙදී පාත්වන නෞත්පාදන නිෂ්පාදන ප්‍රදර්ශනයට එක්වන්න ලැබීම ගැන මා සතුට වෙනවා. ඒ වගේ මේ වැදගත් අවස්ටාවටමට ආරාධනා කිරණීම පිළිබඳව ඔබ සල්ු දෙනට මගේ ස්තුූතියිය මා පුදරනවා මේ උත්සවය සඳහා මට විලාවදී ලදවුණ උදේ අටහමාරට. විනාඩි පහළවක් පරක් වෙලයාාව. ඒ අටහ මාරට මටදිවුණ මේ අවුරුද්දේ අපේ සිරිත්විරිත් සංස්කෘතියෙන් අනුව සංස්කෘතික අමාත්‍යංශයෙන් බාර්ධයන පෙරහැරින් පැමිණ අතීතේසිට පැවතන ටේ ප්‍රධානයයට භාර දෙයන අවුරදු නැකත් පත්ත්‍රය භාර ගැනීම ඒ නිසා එය නැකතට සිටින්න ඕනැ නිසාට අයිතියටමංගේ වැඩේ කරලා මෙදැනට ආවේ. අපි නෞත්පාදන ආර්ථිකය වගේම කුසල්ලතා නිර්මාණශී ලීභාවයන් හැකියාවන් දක්ෂතාවයන් එවිවිධ ශේෂත්‍ර පිළිබඳව කතාගරන වගේම ඒ පිළිබඳව අප ඉතාමත් සතුට වෙනවා අප විශ්වවිද්‍යාල ශේස්ත්‍රය තුළ අපේ දරුවන් ජාතිය ජයගන් පමණක් නොවෙයි ලෝකයේ ජයගන්න ජාත්‍යයන්තරය ජයගන්න ඔවුගේ දක්ෂකම් හැකියාවන් පෙන්න්නනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනයත් සමඟ විශ්විද්‍යාල තුළින් බිහිවන අපේ විශිෂ්ටයින් ජාති අනාගතය සඳහා සිය හැකියාවන් සමඟඒ පෙන්නුම් කරන දක්ෂතාවයන් ලෝකයේ තවත් රටවල්ලොල උගතුන්ට විද්වතුන්ට දෙවෙනි වන්නේ නෑ. ශ්‍රීලාංකිකයින් ලෝකේ තුළ උගතුන් විදිට කිසිම දැනක දෙවෙනි වෙන්නෙත් නෑ. ඒ නිසා අපිට අපේ ජාතියෙන් එන උරුමකරුවන් විදිහට උගත්කම, ප්‍රඥාව, ඥානය, දැනුම පිළිබඳව ඇත් අතීතිය සිටයන්ලම් ඉතිහාසේ සිට තමයි ඒ උරුමේසා හිමිකම අපිට තිබෙන්නේ. අපි බොහෝ තාක්ෂණය ගැනාද කොතෙක් කතා කළත් අනුරාධපුර යුග පොළොන්නර යුග බොහෝ එදාතිබුණු තාක්ෂණය ශාස්ත්‍රීය දියුණුව කලාව ඒවා පිළිබඳව තවමත් අපිට ඒවා පරාජය කරන්න පුළුවන්කමක් ලැබිල නෑ. අපි ්‍රේෂ්ට විශිෂ්ට ජාතියක් විදිහයට ඉතිහාසයේ උතුම් අනමිභාවනීය විශිෂ්ටත්වය සැමවිටම සේපච් කරන්න ඕනෑ. ලෝකේ ඉහළම තාක්ෂණයක් තිබෙන අධි තාක්ෂණය තියන රටවල් අපි ඉතාම ඉහල් දියුණුවක් තියෙන කාලෙ මහා වනන්තර ඒක අපි කවුරුද්දන්නවාමට අවුරුදු අටසීයකට දාහකට එක් දස් දෙශීකට එහා අපි සිටපුත් තැනත් ඒ වගේ මේ කාලය තුළ විශේෂය අභිගත්තොත් බටහිර ඇමෙරිකා වගේ රටවල් කැනඩා වගේ රටවල් මහා ගණවනාන්තර රතු ඉන්දයානුවන් සමඟ එදා විශේෂයෙන්ම ඇමරිකාවේ බලය සඳහා තිබුණු සටන ඔබ සෑමගෙනෙක් පදන්න. අපි අද අවශ්‍ය දේ හෙට අවශ්‍ය දේ ම හිතන් අපි කවුරුත්තේරුම් අර්ග බෙනවා. අපි අපේ රටේ ආර්ථිකය සහ සමාජ පරිසරය පිළිබඳව සතුටට විය හැකිදේගේ ම සතුට නොහැ යුතුදේ තිබෙනවා. විශ්වවිද්‍යාලය තුළ දරුවනුත් ඒවගේ විින්ඳතුන් උගතුන් මා නිතර කියන්නේ මීට වඩා රටේ තිබෙන බොහෝ දේ පිළිබඳව විවෘත භාවයකින් යුතුව සමාජයට එක්වන්න කියලායි. ඔබේ හැකියාව ඔබේ දක්ෂතාවය ඔබේ පරින්නත භාවයක් එවගේම විද්ධතුන් විදියට ආචාර මහචාරුන්ගේ තිබෙන බෞස්ෘත භාවයක් මේ සියල්ල මම දකින්නේ බොහෝ එලාවට විශ්වවිද්‍යාල තුළ එක්තනා ආකාරයකින් සීමාවවෙච්ච කොටුවෙච්ච තැනක ඉතිවෙන්න කියලා. නමුත් මේ රට, යහපත් රටක් විදිහට ආර්ථික වශයෙන් ජය ග්‍රාණය කරන්න තාක්ෂණයෙන් විද්‍යාවෙන්තාව දියුණුවෙන්න ඉස්සරහට යන්න දේශපාලක්යන්ගේ කාර්යයට වඩා විද්ධතුන්ගේ කාර්ිය වඩාත් වැදගත්වෙනවා ඉහලයිීම විශ්වාස කරන්න එනිසා මේ නෞත්පාදන ආර්ථිකයක් පිළිබඳව අපි කතා කරන යුගක නෞත්පාදන නිපාදන නෞත්පාදනයට යොමුවීම මෙය කාලානුරූපෝ යුගයේ අවශ්‍යතාවයක් නවත්පාදන ආර්ථිකය කතා කරනවා අපි හරි තාර්ථිකය කතා කරනවා අපි නිල්ල ආර්ථිකය පිළිබඳව කතා කරනවා මේ සියල්ලත් එක්ක තාක්ෂණය තුළ වේගෙන් ඉදිරියට යන සමාජයක අපිි ඉතාමත් අවශ්‍ය වෙනවා තාක්ෂණයේ දියුණු වගේම භෞතික දියුණු වගේම අධිතාක්ෂණයේ දියුණු වගේම මිනිස්සු විදියට මිනිස්සුන් ආදරය කරන මිනිස්සු විදියට රට ටාදරය කරන මිනිස්සු අවශ්‍ය වෙනවා මනුස්සකම තාක්ෂණයට අට කරන්න හොඳරහැ. හැමවිලේම තාක්ෂණයට උඩි මනස්සකම තියෙන්න්නට ඕනෑ. විද්‍යාව තාක්ෂණය හධරන වගේම විදධතුන්නේ නොවගේම ඒ සෑම කෙනෙක්ම මම හිතන්නේ තමාගේ විභාගවලට අවශ්‍ය නූනත් සාහිත්‍ය කලාව ඉතිහාසේ හැදැරීම ඉතාමත් අවශ්‍යයි කියළම විශ්වාස කරන්නේ. සාහිත්‍ය කලාව ඉතිහාසය හදාරන්නේ නැති අය බොහෝ විලාවට නිසුන් දරය කිරීම අඩුුවෙනවා රටට ආදරයේ කිරීම අඩුුවෙනවා අපිට තාක්ෂණයෙන් ඉදිරියට යන් අවශ්‍යයි වගේම තාක්ෂණක ලෝකයේ ජයගැනීම අවශ්‍යයි වගේම අධි තාක්ෂණයක්ත් සමාඟ අපි බද්ධවීම අවශ්‍යයි වගේම අපිට රටක දියුණුව සඳහා ඒ දැනුමත් සමඟ මනුස්සකම ඉතාමත් පවැදගත්වෙනවා අද බොහෝ විද්ධතුන් සිටිනවා අපි දන්නවා ඉන්ජිනේරෝරු වෛද්‍යවරු තමාගේ ෘථීය ශේෂස්රේයට බාහිරව මොනතරන් සාහිත්‍යයක් කලාව ඉතිහාසය හදාරනවාද. එගොල්ල පොත්ලියනවා සංගීතක්ඥෝයනෝ. විධ කලා සාහිත්‍ය වැඩසටහන් කරනවා. එවිදිේ විධාන්සවල දක්ෂකම් පෙන්න්නනවා. අපි මනුස්සකමකොඩනගන්න සැමවිටම සැබෑ මිනිුසුන් නිදියට මේ විද්ධතුන් විදියට විධ ශේෂ්‍රර රහා කරන ජයග්‍රහණත් එක්ක සාහිත්‍ය කලා විතිහාසය කිසි තැනක, අමතක නොල තුයේ හැදැරියේතුයි. ඒ තුළ තමයි මම හිතන්නේ ප්‍රෞඩ ජාතියක් ගොඩනගන්න පුළුවංකම තිබෙන්නේ. මම මේ කාරණය විශේෂයම කියන්නේ නෞත්පාද ආර්ථිකය අපි බලාපොරොත් වොන ඉලක්ක තාක්ෂයෙන් අපි දකින පරිගණකේ විශ්ව කර්ම ග්‍රියාවන් ඒ තුළින් අපි ලබන විශ්ව දැනුම ඒ සියල්ල තුළ අපිට තිබෙන සමාජ අභියෝග අප විසින් තේරුම්ගත යුතු වෙනවා. මේ රටේ සියදිවි නසාගැනීම් පිළිබඳව අමුදන්නෑ විශ්වවිද්‍යාල ශේෂත්‍රී කීදනෙක් මේ වන විට පරීක්ෂණ කරලා වාර්තා ඉදිරි පට් කරනවාද කියලා. අපි සියදිවි නසාගැනීමම් වලදි ලෝකේ ඉහලින් ඉන්න රටක් විදියට බෝහ වෙලාවට ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීම පිළිබඳව අපි තවමත් අපෝසත් වෙලාති වෙනවා. ඒ වගේම සමාජය වශයෙන් ගලායන. පොලොපත්තුමාකිකුගේ මද්‍රව වැනි ප්‍රශ්න වලද. මීට වඩා විද්‍යතුන් උගතුන් විදිහයට ඔබේ ඒ සඳහා බලපෑම් ඒ සඳහා එක්වීම අනුග්‍රාය ඒවා මර්ධනය කරන්න පාලනය කරන්න විශේෂයෙන් මේවා. ඒ නිවාර්ණ වැඩසටහන සඳහා ඔබේ ශේෂ්‍ර ඉතාමත් වැදගත්වෙනවා. අපි ජවන්ත නර විශ් විද්‍යාලය ගතහොත් ඔබට තිබෙන කීරිතමත් ඉතිහාසයේ ඒ විශිෂ්කත්වය. න්ගේ විසිිස්ටේන් ප්‍රමුmukaකයින්ගේ ප්‍රමුmukaයින්. බිහිකළ මේරටේ විශිෂ්ඨතම අධ්‍යාපනාහිතනයක් විදිහට අපි සැම විටම සතුටුවෙනවා ඔබේ ඊයේ දවස වගේම අද දවස පිළිබඳව. අ ඊයේ දවසටත් වඩා ශ්‍රීජාවන්දර ප්‍රවිශ් විද්‍යාලය හෙට දවස අනාගත අභියෝග තේරුම්ගත් පිරිිසක් ඉන්නා බවමා විශ්වාාස කරනවා. ඒ නිසා අතීතය අදැකම් සමඟ වර්තමානයේ වගකම් වලදී, අනාගතය පිළිබඳවෙන් අභියෝග ජයග්‍රහණය කරන්නට ඔබේ සූදානම ජාති අනාගතයේ සඳහස් සූදානම් වීමක්කදයටයි හ දකින්න. එනි සාද ප්‍රදර්ශනයක්ත් ඔබේ ඉදිරි කටයුතුු සියල්ලු ආකාරයම සාර්ථකයවා කියලා සුබ පතමින් ආසීරුවාද කරමින් විශේෂයෙන්ට මේ අවස්ථාවන නාරාධනාකිරීම පිළිබඳව දේශ්‍ර මහච්චාරූප කොලපති සම්පත් අමරතුන්ගම ඇතුම ඇතුළු විශ්විද්‍යාලය. සභාව ආචාර්ම හචාර්තමාල සිසුන් ඔබ සෑමගෙනෙකුටටවන් මගේ ගෞරවනය ස්තතුතිය පුද කරනවා ස්තුූතියි.